ශ්‍රීලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාසනා හිමියෝ අපවත් වී වදාළසේක. බෞතර වශයෙන් සලකා බලන විට දේශීය විදේශීය වශයෙන් මේ එන සෑම ප්‍රශ්නයකටම මැනවින් මුහුණ දීලා රට ඉදිරියට ගෙන යාමේ පූර්ණ වගකීම එදා වගේම අදත් පවතින්නේ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේටයි. එදා රාජ සමයේදී කලාක් මෙන් අදත් උන්වහන්සේලා තම තමන්ගේ දැනුම බුද්ධිය ශ්‍රමය ඒ සියල්ලක් කැප කරලා ශක්ති ප්‍රමාණයෙන් රටේ යාපත පිණිස ජාතියේ උන්නතිය පිණිස කටයුතු කරනවා. අපි කා අතරත් මේ අදහස තිබුණට ඒක ක්‍රියාත්මක කිරීමට ක්‍රමානුකූල සැලසුමක් යෙදුනේ නැති නිසා බොහෝ ස්වාමීන් වහන්සේලා ලාංකික වැදගත් සම්භාවනීය හාමුදුරුවරු නිහඬවයි හිටියේ. මොකද ප්‍රශ්නයක් ඇති වුණාම අපේ රටේ හාමුදුරුවරු රටවල් 30-40ක පමණ පෙර අපර දෙදිග නේවාසිකව වාසය කරමින් අගනා ධර්මදූත සේවාවක් කරනවා. ඒ වගේම අපේ රටේ බොහෝ ජනතාවත් බොහෝ දෙනෙක් විදේශගතව ඉඳගෙන උන්වහන්සේලාත් සමග හොඳ සම්බන්ධයක් පවත්වගෙන යනවා. අපටත් ආගිය හැම අවස්ථාවකම ඒ ගැන පෙනුණ දැනුණ පන්සලට සම්බන්ධයි අපේ දායකවරු. ඒ සඳහා පන්සලේ හාමුදුරුවන්ගෙන් ලොකු සේවයක් කරනවා. අපිත් කල්පනා කරනවා සිංහල ඩයස්පෝරාවක් අපිත් ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් අනාගතයේ අපට මේ ගමන යන්න බෑ. ලංකාව තුල විතරක් ඉඳගෙන අපට මේ කටයුත්ත කරන්න බෑ. අපේ ජනතාව හුඟක් ඉන්නවා දේශ දේශාන්තරවල පෙර අපර දෙදිග රට රාජ්‍යවල. ඊට අදාළ කාගේත් අනුග්‍රහය නොඅඩුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දශක 5ක පමණ කාලයක සිට ගුවන් විදුලි ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙස කටයුතු කරමින්ද, ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු කරමින්ද, කොටුගොඩ ධම්මාවාස මහනා හිමියෝ සිදු කළ ශාසනික මෙහෙවර අප ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. උන්වහන්සේට නිර්වාණ සුවයම අත්වේවා.